මේ ප්‍රශ්නයේ තියෙන්නේ වෘත්තයකට ස්පර්ශකයක් විදිහට තියෙන රේඛාවක් පිළිබඳව. එතකොට වෘත්තයේ සමීකරණය දීලා තියෙනවා, ස්පර්ශ වන රේඛාවේ සමීකරණය දීලා තියෙනවා. ඒ කොටස විසඳුවම ඒ සාධනයෙන් පස්සේ ඒ සාධනය භාවිතා කරලා හදන තවත් ගානක් ඔයාලට ඉදිරිපත් කරලා තියෙනවා. හරි. ගානේ පළවෙනි සාධනයේදී අපි වෘත්තය ගත්තොත් වෘත්තයේ සමීකරණය භාවිතයෙන් අපිට වෘත්තයේ කේන්ද්‍රය හොයාගන්න පුළුවන්. මේ වෘත්තයේ කේන්ද්‍රය එහෙනම් x නෝට් කමා y නෝට් වෙනවා. ඊළඟට අපිට මේක ස්පර්ශකයක් වන සරල රේඛාවක් දීලා තියෙනවා. සරල රේඛාවේ දැනුම භාවිතයෙන් අපිට කෙලිම සූත්‍රය භාවිතයෙන් ඒ රේඛාවේ ඉඳන් වෘත්තයේ කේන්ද්‍රයට තියෙන ලම්බ දුර හොයන්න පුළුවන්. ඒ ලම්බ දුර තමයි වෘත්තයේ අරය r වෙන්නේ. අන්නේ සූත්‍රයේ වර්ග කරපු ගමන් අපිට අවසාන පිළිතුර භාවිතා කරන්න පුළුවන්. එතකොට අපිට මේකෙදි වැදගත් වෙන්නේ වෘත්තයේ සමීකරණය දන්නවනම් අරය හොයන්නේ කොහොමද, කේන්ද්‍රයේ ඛණ්ඩාංක හොයන්නේ කොහොමද කියන එක විතරයි. ඒකෙන් අහන දෙවෙනි කතාව තමයි වෘත්තයක් දීලා තියෙනවා, ඒකේ අරය ඒකක 1යි. ඊළඟට වෘත්තයේ x අක්ෂයේ ස්පර්ශ කරනවා. x අක්ෂයේ ස්පර්ශ කරන අරය ඒකක 1ක් යන දත්තයේ තුලින් අපිට කේන්ද්‍රයේ y ඛණ්ඩාංකයේ ඒකක 1ක් කියන එක ගන්න පුළුවන්. එහෙනම් අපි දැනට දන්නේ නැත්තේ කේන්ද්‍රයේ x ඛණ්ඩාංකයේ x නෝඩ් විතරයි. එහෙනම් x නෝඩ් කියන නොදන්න පද 1 හොයන්න දත්ත 1ක් තියෙන්න ඕනේ. ඒ දීලා තියෙන ඉතුරු දත්තය තමයි මේ වෘතය 3y සමානයි 4x හෙවත් 4x ඍණ 3y රේඛාව ස්පර්ශ කරනවා කියන එක. අපිට අරේ ඒකක 1ක් වෙච්චි x අක්ෂයේ ස්පර්ශ කරන වෘතයේ සමීකරණය මේ ආකාරයෙන් ගන්න පුළුවන්. හේතුව කේන්ද්‍රයේ ඛණ්ඩාංකය සහ අරේ භාවිතයෙන් වෘතයේ සමීකරණය ඉදිරිපත් කරන්න අපි දන්නවා. දැන් අපි x නෝට් හොයන්න එහෙනම් භාවිතා කරන්න තියෙන தත්ත්වය තමයි මෙම වෘතයේ 4x ඍණ 3y සමානයි බිඳුව කියන එක ස්පර්ශ කරනවා කියන එක. ඒකට අපි ගානේ පළවෙනි කොටසේ සාධනය කරපු ප්‍රකාශනය නැවත භාවිතා කරලා මේ ආකාරයෙන් ආදේශ කරන්න පුළුවන්. ඒ ආදේශ කරාම අපිට මේක එකම නොදන්න පදය වෙන ස්නෝට් මේ ආකාරයට හොයන්න පුළුවන්. x නෝට් වෙන වර්ගමූලයෙන් ගද්දි අපිට ධන හෝ ඍණ කියන ලකුණ භාවිතා කර x නෝට් සඳහා පිළිතුරු දෙකක් ලැබෙනවා. නමුත් මේ ගානේ කතුවරයක් කියනවා මේ වෘත්තය පළමු වෘත්ත පාදයේ පවතිනවා නම් මේ වෘත්තයේ කේන්ද්‍රයේ ඛණ්ඩාංක අනිවාර්යයෙන්ම ධන වෙන්න ඕන. ඒ නිසා x නෝට් සමහා ලැබෙන ඍණ භාගයේ කියන පිළිතුර අපිට ගැලපෙන්නේ නැහැ. අපි පිළිතුරේ ඒක නොගැලපෙන්න හේතුව සඳහන් කළ යුතුමයි. එන x නෝඩ් සඳහා ලැබෙන පිළිතුර දෙකයි. ඒ ආකාරයෙන් අපිට මේ අවශ්‍ය වෘත්තය ලබා ගන්න පුළුවන්.